ප්‍රශ්නය පිළිබඳවයි ඒ සහ සමාන ඒකා සමගම සමගාමී පණිවිඩ රටේ බෞද්ධ ප්‍රශ්න පිළිබඳවත් කතා කරන හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට මාව පෞද්ගලිකවත් ඔය ක්වේට් සෞදි ඔය වගේ මැනපෙන්ටි රටවල් වල ඉන්න ශ්‍රමිකයන් කීප දෙනෙක් මා සමග මේ WhatsApp ඊමෝ හරහා දැන් සම්බන්ධ වුණා ඔවුන් ඉන්නේ ඉතාමත් බරපතල ප්‍රශ්නයක ඒක මේ මම දන්නේ මනුස්සකමක් නැති මිනිස්සුද අපි මේ මේ මේක තේරුම් ගන්න බැරි කියලා අපේ රටේ වැඩිම මේ අපිට වැඩිම විදේශ විනිමයක් එන්නේ වෙන මොකකින්වත් නෙවෙයි අපේ මිනිස්සු පිටරටවල් වලට ගිහිල්ලා මේ කරන වහල් සේවයෙන් අපි ලැජ්ජ වෙන්නේ අපි තවමත් පිටරටවල් වලට මේ විදිහට අපේ කාන්තාවන් අම්මලා ගියාවලා ඔවුන්ගේ සේවාවන් සේවාවේ ප්‍රතිඵලයක් අනුව තමයි අපි මේ කාලා බීලා ඉන්නේ. ඉතින් දැන් ගැටලුව තියෙන්නේ දැන් වෙනකොට ගොඩාක් අය දැන් මුලින්නම් මම කියන්නම්කො මේක මේ කොවිඩ් වසංගත එන්න කලින් පෙබරවාරි මාසයේ කුවේට් රජය විසින් මේ ශ්‍රමිකයන්ට වෙනම ටිකට් ලබා දීලා. බලන්න කොච්චර ඇත්තටම අපිට තිබ්බේ මේ ගොල්ලන්ව ගෙන්න ගන්න එක විතරයි. ටිකටුත් දීලා ෆ්ලයිට් එකක් දීලා මොවුන්ව ගෙන්න ගන්න කියලා ඉල්ලීම කරනවා. අපේ රජයේක තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් වෙනකොට ඔවුන්ට ඉන්න තැන් නැහැ ගොඩක් අය පාරේ තමයි නිදාගන්නේ. ගොඩාක් මව්වරුන්ට කන්න නැහැ. ගැබිනි මාතාවන් මේ වෙනකොට දෙන්නේගේ දරුවන් ඉපදිච්ච ගමන් මිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ ස්ටිල් බර්ත්. ඒ කියන්නේ ඉපදිච්ච ගමන් මිය ගිහලා මල දරුවපත්. එතකොට ඔබ දන්නවා ගැබිනි මාතාවක් වුණම අවශ්‍ය පෝෂණය ලබා දෙන්න අවශ්‍ය මානසික සුවය ලබා දෙන්න මේ කිසි දෙයක් මේ වෙනකොට ලබා දීලා නැහැ ලැබෙන්නේ නැහැ මොවුන් පොඩි පොඩි කූඩාරම් වල කොහේ හරි මේ 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 සමහරක් ගොඩාක් කට්ටිය ඉන්නේ දැන් මෙලයි පාරේ ඒතොර මේ කතා කරපු සමහරක් උදවියගේ නෑද හිතවතුන් මේ වෙලාවේ ලංකාව ඉඳගෙන ඉල්ලීමක් කරනවා ඔවුන් හිට අනිද්දා වෙනකොට ඔවුන් යම් කිසි විදියකින් පුවත්පත් සාකච්ඡාවක් කියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් කරන ඉල්ලීම තමයි අපිට අපි වියදමුත් බලා ගන්නවා හරිද අපි ටිකට් එකක් ලෑස්ති කරලා දෙන්නම් මොන හිඟා කාලා හරි කන්න බොන්න හරි මේ මිනිස්සුන්ට දෙන්නම් කරුණා කරලා මේගොල්ලන්ව ලංකාවට ගෙන්නගෙන දවස් 14ක් නිරෝධායනය කරලා අපිට බාර දෙන්න හරි සුළු දෙයක් ඉල්ලන්නේ නිරෝධායනය කරන්න ඕන තරම් දැන් මේ ලංකාවේ තියෙනවා මහින්ද රාජපක්ෂ පාලන කාලේ මේ මේ මොන තරම් බිල්ඩින් හැදුවද අර මේ හම්බන්තොට ප්‍රසංග ශාලාවක් හැදුවා එයාපෝට් හැදුවා ඒ මුකුත් කුණ වලටම නවත්තන්න බෑ කිව්වොත් අපිට බැරිද මේ හත් ටික කූඩාරම් ටිකක් ගහලා මේ මිනිස්සුන්ට දවස් 14ක් නිරෝධායනය කරන්න බැරි කමක් නැන්නේ දැන් ඔය දානපතියෝ ඔය සමහරක් මේ ලොකු ලොකු දානපතියෝ හොටෙල් පවා දෙන්න කැමැත්තෙන් ඉන්නවා ඒගොල්ලෝ දුන්නා පෞගේ කාලේ ඉතින් ඇයි මේ 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 මනුස්සකමක් අපිට නැද්ද මොකද මේ වෙනකොට මේ පිටරටවල් වල ඉන්න උදවිය මේ කියන්නේ කන්න බොන්න නැතු එක විතරක් නෙවෙයි ඔවුන්ට ලෙඩක් තුකක් හැදුනත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වුණත් මේ මිරිසාවක් හැදුනත් බෙහෙත් ටිකවත් ගන්න තැනක් නැහැ මොකද ඔවුන්ට මුදල් නැහැ ඔවුන් දැන් මුලින් ඔවුන්ගේ පඩිය භාගයක් දුන්න දැන් සතුරාහක්වත් දෙන්නේ නැහැ ඉතින් ඒකට අපිට ඒ රට රාජ්‍ය වලට මේ දොස් කියන්නේ නැත්නම් මොකද ගොඩාක් අය මේ ශ්‍රමිකයන්ට පාස්පෝර්ට් ඇත්තෙත් නැහැ ඒ කියන්නේ මේ මේ නීති අනුකූල නොවන විදිහට රටවල් වල ඉන්න දුප්පත්කම නිසානේ එතකොට මේ වගේ උදවියට ඒ රජයෙන් දීලා තියෙන පෙබරවාරි වල අපේ ලංකාවට එවනවනම් ඔය හොරකම් ඔය ප්‍රබල ගණයේ බරපතල අපරාධ නැත්තම් ඔය පොඩි ෆෝන් එකක් හොරගම් කරයි කියලා ගෙදරක වැඩ කරනකොට ඔය මොන මොන හරි දයක් තියෙන ඒ වගේ දෙයකට මිසක් අර ලොකු ලොකු අපරාධකාරයෝ මේවන්නේ නැහැ හැබැයි සාමාන්‍ය පොඩි වැරද්දක් කරත් වැරද්දක් නොකරත් කරත් මේ සියලු දෙනාම එන්න එවන්න ලෑස්ති කරගෙන ඒගොල්ලන් හිටියා ඒ කියන්නේ ඒගොල්ලන් වෙනම ෆ්ලයිට් එකකුත් දීලා ඉතින් මට තේරුම් ගන්න බැරි මේකයි දැන් ඡන්ද කාලේ වෙනකොට මේ මිනිස්සුන්ව අඳපු ඇඳිල්ල මුරුන් ගත්තේ තිබ්බ විදිය හැටියට ඒගොල්ලන් රට විරුවන් කියලා ලංකාවට ආවා එතකොට සමහරක් කට්ටිය එහෙ ඉනන් මෙහෙ ඉන්න තමුන්ගේ නෑද හිතවතුන්ට කිව්වා මේ මේ වර්තමාන ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවන්න උදව් කරන්න කියලා මොකද රටක් තියෙන්න ඕනේ ජීවත් වෙන්න කියලා ඒ ඔය කතන්දර ඔක්කොම කියලා අවසානයේ දැන් මේ මිනිස්සු කොරෝනා බෝම්බ වලට පත් වෙලා තියෙනවා කොරෝනා බෝම්බ කියලා දැන් මේ ළඟදී යන්න දිගනේ කිව්වේ ඉතින් බලන්න මේගොල්ලනි අර චුයින් ගම් එකක් කපලා කපලා විසික් කරනවා වගේ මේ මිනිසුන්ගෙන් ප්‍රයෝජනය අරගෙන දැන් තුට්ටු දෙකටවත් මේ මිනිසුන් ගණන් ගන්නේ නැහැ මේක හරිම කනගාටුදායක තත්ත්වයක් අපි නැවත නැවතත් ඉල්ලා සිටිනවා මෙහෙම ගියොත් අපේ රටේ දැන් වෙනකොට සියදි විහානි කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ මිනිසුන්ට එහෙ ඉඳ විදිහක් නැහැ දින කරදරේ ඉඳ සමහරක් අපි සියදි විහානි කරගෙන තියෙනවා.
තමුන්ගේම අපාර්ට්මන්ට් ඇතුලේ තමුන්ගේම කාමර ඇතුලේ. ඊට අමතරව දන්නේම නැතුව ඔහේ කොහේ කොයි හරි තැන මැරිලා වැටලා ඉඳලා තියෙනවා පාරවල්වල කිසිම අමේ දෙමව්පියෙට බලන්න නැහැ සහෝදර සහෝදරියට බලන්න නැහැ. එහෙම මේගොල්ලෝ වල දාලා තිනවා. මේ වගේ ගොඩාක් ගැටලු තිනවා. ඇයි මේක මේ රජයේ මේ මේ පිළිබඳව කිසිම මානුෂීය හැඟීමක් මේ මිනිස්සු ගැන නැද්ද කියන එක අපිට ලොකු ගැටලුවක් තිනවා. මොකද 2018 මම හිතන්නේ සංඛ්‍යා ලේඛන 90 මේ මේගොල්ලන්ගේ මේ ශ්‍රමදායකත්වය නිසා මේ විදේශ විනිමය විතරක් ඇමරිකානු ඩොලර් මිලියන බිලියන 7කට වඩා අපිට උපයදලා තියෙනවා අපේ රටට. කියන්නේ අපි අපේ සංචාරක කර්මාන්තයක් තියෙන්නේ මොවුන් එක බලනකොට දෙවෙනි තැන. ඉතින් ඇත්තටම අපි හරිම මනුස්සකම අතින් නම් අන්තිම පහළ තත්ත්වයක මේ ආණ්ඩුව තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධානින්ගේ මේ පිළිබඳව තීරණයක් ගන්න. මොකද මේ මිනිස්සුන් අපිට කෙලින්ම අතහැරලා දාන්නත් බෑ. මොකද මේ මිනිස්සු අපේම මිනිස්සු නිසා. දැන් ඊයේ පෙරේදා මේගොල්ලන්ගේ ගෙවල් වල කට්ටිය එහෙම සමහරු කතා කරා. ඇත්තටම මම මේ එක අම්මා කෙනෙක් කතා කරා දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මහත්තයා තමයි කුවේ කුවේ වැඩ කරන්නේ. ඒක අම්මා කියනවා මේ මේ මන්ත්‍රීතුමිය මට උගුරට දාගන්න දෙත් බහල්ට ගිලෙන්නේ නැහැ. මම දන්නවා මගේ මහත්තයාට කණ්ඩ නැහැ වතුර ටිකක් නැහැ කියලා. මම කොහොමද මගේ මහත්තයා බඩගින්න ඉදිද්දි මම මෙහි ඉඳන් දරුවොත් එක බත් කටක් හරි කන්නේ කියලා. ඉතින් අපිට ඕක මානුෂීය ඕක දැනෙන්නේ නැත්නම් ඔය මිනිස්සු නෙවෙයි. ඉතින් මට හිතාගන්න බෑ මොකද්ද මේ ආණ්ඩුව කරන්න කියලා. අපි නොයෙකුත් විදිහේ එක එක ධර්ම සම්දර්ශන දකින්න චන්දලම් වෙනකොට මේ ඉතින් අර ඊයේ මම දැක්කා ජනාධිපතිතුමා ගොඩාක් සැරෙන් කට්ටියට කෑ ගහලා කතා කරලා තිබ්බා. ඉතින් අපි ඔය සෙල්ලමම ඔය නාට්‍යෙම මීට අවුරුදු 3-4කට කලින් දැක්කා. මේ සිරිසේන මහත්තයාත් ඔය විදිහට තමයි දේවල් කරේ. මිනිසුන්ට කෑ ගැහුවේ, මිනිසුන්ට අර නීතිය ක්‍රියාත්මක කරනවා වගේ දේවල් කිව්වේ. ඉතින් ඒ වුණාට දැන් ඔය විදිහටම RMB එකට ගියා. අපිට මතක ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගියා. ගිහිල්ලා සංචාරය කරා. අදට ගිහිල්ලා RMB එකේ බලන්න කොච්චර පොලිමේ මිනිසුන් ඉන්නවද කියලා. ඒ කියන්නේ එහෙම ගියයි කියලා මිනිසුන්ට කෑ ගැහුවේ කියලා. එහෙනම් මන්නා හිතන්නේ මේ මිනිසුන්ට මේකේ මේ මුල සිට අග දක්වා හරියට මේ මිනිසුන්ගේ ඔළු ටික හදන්න නැතුව ඔහොම හිතන ගමන් කෑ ගැහුවාට මට හිතෙනවා එතුමා ඒ කෑ ගැහුවේ ඇත්තටම නිලධාරින්ටත් වඩා අර තමුන්ගේ සහෝදරයාට එක තියෙන තරහ තමයි නිලධාරින්ගේ පිටින් ඇරිය කියලා මට හිතෙනවා. මොකද සහෝදරයාට මුදල් ලැබෙන. ඉතින් අනිත් එක තමයි එතුමා දැන් ඔය දොස් කියපු උදවියට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද මේ ආණ්ඩුවේ තියෙන මෝඩ ක්‍රියාකලාපය නිසානේ මේක උනේ. ආණ්ඩුව ගත්තා විතරයි මේ මිනිසුන්ගේ හිත සතුට කරන්න ටැක්ස් එක කැපුවා. හරිද? පදු සහන කියලා. මොන රටේද ටැක්ස් නැතුව ජීවත් වෙන්න පුළුවන්? නිකන් කල්පනා කරලා බලන්න මොනම දියුණු රටක මේ ඒ මේ ටැක්ස් එක තමයි ප්‍රධාන ආදායම් මාර්ගය රජයට. හරි ඒක කැපුවා. ඒක කපලිවර වෙලා දැන් බලාපොරොත්තු වුණාම හරිද? දැන් ඒ කාලේ ඉඳන් මේ ටැක්ස් එක තියාගෙන තිබ්බනම් මේ කොරෝනා කාලේ කැපුවා නම් හරි ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන්. මිනිසුන්ට අමාරු කාලේ. ඒ කාලේ දැන් ටැක්ස් එක කපලා මේ කොරෝනා නිසා වු ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආණ්ඩුව ගත්ත දවස නම් මේගොල්ලන්ගේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රශ්නයක් නිසා වු ප්‍රශ්නයක්. ඒකට මේ මිනිසුන්ගේ ඔළුව කාලා මේ නිලධාරීන්ගේ ඔළුව කාලා වැඩක් නැහැ. අනිත් එක මේ එතුමාට උපදෙස් දෙන්නේ මේ අපේ හිටපු නායකතුමා තමයි. මේ එතුමාගේ දේශපාලන උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශකව තමයි වර්තමාන ජනාධිපතිතුමා සියලු කටයුතු කරන්න කියලා අපිට පැහැදිලි. ඉතින් එතුමාගේ උපදේශකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හොඳම යාළුවා තමයි මහ බැංකුව සුද්ධ කරේ. දැන් මේ ආපු ගමන් කිව්වේ මහ බැංකුව සුද්ධ කරපු කට්ටිය අතර වුණා. අන්න බින්දෙන් නැගිටලා වගේ දැන් කෑගඩ වෙලන්නේ. අන්න පොඩක් හොයලා බලන්න අදුර්මයන්දන් කියලා නමත් වෙනස් කරගෙන ඒ මිනිස්සේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වර්තමාන ජනාධිපතිතුමාට මේක මේ ස්තනිකර දැන් ඡන්දේ ළඟයිනේ. ඡන්දේ ළඟ වෙනකොට පොහොට්ටු කට්ටියගෙන් 29%ක් විතර දැන් මධ්‍යස්ථ මතදාරීන් ඡන්ද දීපු කට්ටිය දැන් ඉන්නේ ෂුව එකක් නැතුව මේ සැරේ කාට ඡන්ද දෙන්න කියලා. මොකද ලොකු බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියාගෙන නීතිගරුක රටක් හදන්න කියලා අර වැදගත් මිනිස්සු ප්‍රමාණයක් ඡන්ද දුන්නා. ඒගොල්ලන් දැන් ඉන්නේ හරි තීරණයක් නැතුව. දැන් ඒගොල්ලන් දන්නවා ඒ හේතුව නිසා මොකද කරන්නේ. ඒගොල්ලන්ට පොඩි ඇඟට පොඩි මොරාල් එකක් එන්න කැම්පේන් එක ඔන්න දැන් ඊයේ තමයි පටන් ගත්තේ ඇත්තටම පොහොට්ටු. ඒ කියන්නේ පොඩ්ඩක් සද්දයක් දැම්ම කෑ ගැහුවා අම්මා. දැන් ඊට පස්සේ Facebook එකේ කියනවා අම්මට සිරි මේ මාර මේ බය නැති නායකයා කොන්ද පණ తీර නායකයා කියලා. ඊට පස්සේ ඊයේ මහ බැංකුවේ කට්ටිය ලයිට් දාගෙන පිටුරට ලොයි මිනිස්සු හැමදාම රැ වෙනකන් ওই බෝඩ් මීටින් එහෙම තියෙනවා. නිකන් අනිත් දවස්වලටත් බලන්න ලයිට් දාලා තියෙනවා. ඒක මේ ඊයේ ඉඳ යා කෑ ගැහුවා ඉඳ ලයිට් දැම්ම නෙවෙයි. ඉතින් ඒ වගේ අර දැන් දානවා දැන් කොන්ද රෙස්පෙක්ට්ස් නියමයිස
කොහොම තමයි රටක් පාලනය කරන්නේ ඔය ඔය සෙල්ලම අපි 2015 දැක්ක ඔය වගේම සීඩ් දේවල් තමයි කිව්වේ කඹ ගෙනාව පිට රටවල් වලින් මේ බිල්ලේ වැල දාගම මොකද්ද මේ මරණ දඬුවම දෙන්න කියලා ඔය වගේ ඔයිකුත් දේවල් ගිය සැරේ එක්කනක් කිව්වනේ ගිය සැරේ එක්කන මතකද කිව්වා අලුත් පක්ෂයක් හැදුවොත් පාර දිගේ ඇවිද්දවිද්ද යවනවා කියලා ආ පාර දිගේ දිගටම උද්ඝෝෂණ කරන තත්ත්වෙට පත් කරනවා කිව්වා අන්තිමට ඒ පක්ෂින්ම දැන් මේ ඡන්ද இல்ல ඉතින් ඒ සෙල්ල එයා එයා සිරිසෙන මෙයා නන්දසෙන දෙන්නම සෙල්ලලා දෙන්නම එකම විදිහයි ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ යාට මේ අලුත් මේ රට කරන්නවත් මේ හැකියාවක් තියෙන මිනිස්සු මේ 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 ආණ්ඩුව නෙවෙයි මේ ගිය ආණ්ඩුවේ මොනවා වුණත් බලන්න අපි රාජ්‍ය සේවකයන්ගේ පඩිය රුපියල් 10000කට වැඩි කරා හරිද බඩු මිලත් අඩු කරා ගෑසුත් අඩු කරා හරි තෙලුත් අඩු කරා මේ ඔක්කොම අඩු කරලි වල රටත් කොහොමද ණයත් හිමිසරේ ගෙවාගෙන රට අරගෙන ගියේ නැද්ද එතකොට දැන් මේගොල්ලන් මේ බදුත් මේ මේ ටැක්ස්ුත් අයින් කරලා ඔක්කොම කරලා දැන් මිනිස්සු නිකන් ඔයලා බලන රුපියල් 5000 වුණත් අර මුද්දර ගාස්තු කරලා රුපියල් 2000ක් කපා ගන්නවා මේ අපේ ගම්වල මිනිස්සු කියන්නේ ඉතින් ඒ නිසා මේ 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 මේගොල්ලන්ට වැඩ බැරි ආණ්ඩුවක් කියන එක පැහැදිලිව ඉතාමත් පැහැදිලිව පේනවා මට නම් දෙරෙන්නේ ඊ ඔය කෑ ගැහුවේ ඔය රාජ්‍ය සේවකයන් නෙමෙයි අපිත් ඔය දවස්වල අපේ මිස්ලා හැමෝම කරනවා ඒ කියන්නේ දැන් බයින්න ඕනේ ඇත්තරම කියනවා නම් අනික් ළමයට අපිට ටොක්කක් යන අයලා අපිට සැර කරනවා දැන් නැද්ද කියන්නේ අර අනික් ළමයට යමක් කමක් තියෙන වැඩි සැර කරන්න බැරි ළමෙක් හැබැයි අපි වල්ලගෙන අපිව තමයි දන ගස්සන්නේ අර ළමයට පේන්නේ ආයතන ඒ ළමයා වැරදි කරන්නේ නැහෙනේ ඉතින් අපිට ටොකු වයින්නෝ අපිට දන ගස්සනවා දෙනවා දෙකක් කියනවා ඊට පස්සේ අර ළමයා හිට මෙන්න ගන්න ඉඳලා ඔළුව අත කරගෙන අරයට පේන්න කරේ ගණන් ගන්න එපා ඒ වගේ වැඩත් තමයි ඊයත් කරේ ඒ කියන්නේ ඒක ටොක්ක යන්නේ ආදී උදාරින් වුණාට ඊතලයේ විද්දේ ඉවිසරේ එයාගේ අයියට මොකද එයාට දැන් ওই වැඩ කර ගන්න දෙන්නේ නැති අයියා කියලා ගොඩක් අය කියනවානේ ඉතින් මම කියන්නේ හරිම ලේසි වැඩක් තියෙන්නේ මේ රටට පාඩු කරු විශාල මුදලක් තියෙනවා අර්ජුන් මහේන්ද්‍රන් පවා එතුමාට ආර්ථික වශයෙන් ආර්ථික පැත්තෙන් දේශපාලන වශයෙන් උපදෙස් දෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කතා කරලි වල ওই මිනිස්සුන් ගෙන්නලා මේ රටට කරපු අපරාධයට එයා විතරක් නෙවෙයි අජිත් කුමාර් කබ්ලාල් මහත්මයා ඉන්න කාලෙත් ඔය හා සමානම අපරාධයක් මේ මහා බැංකුවට කරා. රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව්වට වැඩක් නැහැ. දේශපාලඥයන් සහ එක එක ලොකු ලොකු උදවිය කරන දේවල් වලට ඒ මිනිස්සු පලි නැහැ. ඒ මිනිස්සුන්ට උඩ දැන් අපිට ඕන තරම් ඒ වගේ උදාහරණ තියෙනවානේ. දේශපාලඥය වැරදි කළා අවසානයේ අල්ලන්නේ රාජ්‍ය නිලධාරී. දැන් ඊයේ කතා කරපු විදිහට අපිට දැනුනේ නිකන් එතන ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් පඩි අරගන්න ගම හොරගම් කළා වගේ මහා බැංකුවෙන්. ඇත්තට මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඉන්න ඇමතිවරු ඊටපෝ මේ ප්‍රධානී ඒ වැරදි වැඩ කරන් පස්සේ මේ මිනිසුන්ට ඇත්තම කරන්න දෙයක් නැහැ. මේ මිනිසු කරන්නේ තමන්ගේ රාජකාරිය. ඉතින් ඒ නිසා ඔය මේ මේ රාජ්‍ය නිලධාරීන්ට දොස් කියලා කෑ ගහලා ඒකෙන් නායකත්වයක් අපිට නම් පේන්නේ නැහැ. ප්‍රපිරිසක් ඉදිරියේ මිනිසුන්ට කෑ ගැහුවයි කියලා නායකෙක් වෙන්නෙත් නැහැ. මහා කෙරුමක් වෙන්නෙත් නැහැ. මේක සමහරක් විතර අර මේ පොඩි අර මේ දවස්වල හොඳටම මේ වැටිලානේ තියෙන පොට්ටුවේ කට්ටිය දැන් පොඩි දුන්න මේ තෙල් ටිකක් ගැහුවා ඒගොල්ලන් කෑගවල් වලට. මම මේ කියන්නේ පොඩ්ඩක් එතකොට දැන් අර පොඩි ලැජ්ජාවෙන් බේරෙන්න හරි Facebook එකේ යවන්න හරි එකක් තියෙන්න බෑ. ඔය කොන්ද තිබ්බේ නෑනේ අනේ සිරිසේනගේ මේ අයියාගේ හාල් මාෆියාවේ මේ ගිහිල්ල දෙකට දුන්න නැවෙනකොට ඔය කොන්ද තිබ්බේ නෑනේ. ගිහිල්ලා මතකද ඒ දවස්වල මේ හාල් විකුණු තැන්වල ගිහිල්ලා හාල් වල බර බල බල හිටිය ජනාධිපතිතුමා. හාල් වල ගණන් කිගෙද ගා කඩවල් වලට මේ පොඩි පොඩි කඩවල් වලට ගිහිල්ලා බලපු වෙලාවේ ඒ වලට බල්ලි වරලා හාල් මාෆියාව ඉස්සරහා කට්ටිය ඔක්කොම දන ගැස්සුවනේ. ඔය ඔක්කොම සෙල්ලම් පොඩි මිනිසුන් විතරද? කෙලින්ම ඉවරලා මේ ඔය ප්‍රධානින් ලංකාවේ ප්‍රධානම හාල් මාෆියාවේ ඉන්න කට්ටියට ඔය දොස් කියන්න ගියේ නැහනේ කවුරු. ඉතින් ඒ කොන්දේත කර නෑනේ. ඒතර බොරුවක් නේ. තොණ්ඩමන් ඔක්කොම නිරෝධායන නීති කඩගලලා තොණ්ඩමන්ගේ මේ මලගෙදර මුළු රටවටේ ගෙනිච්චා. එතකොට ඔය සද්ද තිබ්බේ නෑනේ සර්ගේ. දැන් මේක පාට මේ අහිංසක මිනිස්සු ඉස්සරහ විතරක් ඔය සද්ද දාන්නේ මෙයා මේ ඒක තමයි කියන්නේ අර ඒ නිසා මේ අර මොකද්ද උස්තෙන් දැක හැකිලින්නේ මිටි දැන් දැක පුප්පන්නේ වගේ නායකයෙ මේ ඉන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටනවානේ මේවා දාන එකක් නෑ මේ ගොඩක් ඒ වල බයයිනේ. මොකද මම දන්න විදිහට දැන් මේ මාධ්‍ය මම දන්නේ ඔය ඒක සත්‍යද කියලා මට පොඩි ආරංචියක් ආවා. දැන් ඕගොල්ලන්ට මේ මාධ්‍ය කරන කට්ටියට දැන් ඐඩෙන්ටි කාඩ් එකක් දෙනවනේ. ඒක දැන් ගණ්ඩ වෙලා තියෙන ආරක්ෂක අමාත්‍යංශින් කියලා මට ආරංචියක්. ඒක ඇත්තද? ඔව් මේ ආරක්ෂක අමාත්‍යාංශي අනුමැතිය එන්න ඕනේ. ආවට පස්සේ තමයි මේ පාර හැඳුනුම්පත නිකුත් කරන්නේ. මොනවාදීදී ඒක නිකුත් කරා. දැන් රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙතුවක්කල් මාධ්‍ය විඳින්න කියලා ලැබුණේ හැඳුනුම්පත විතරයි. ඒක මේ පාර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශي අනුමැතිය ආවට පස්සේ තමයි නිකුත් වෙන්නේ. ආ ඔයා සිරසද? ඔයා මොකද්ද channel එක? මම live. එහෙනම් මේ සිරස 100තර එහෙම ලැබෙන්නේ නැහැ හොඳේ. මොකද ඒගොල්ලන් මේ
ආණ්ඩුව වැරදි පෙන්නන හින්දා එහෙනම් ඒ එකේ ඉන්න මාධ්‍ය වේදින්ට සමහර විට ඕක දෙන එකක් නැහැ. ආණ්ඩුව වැරදි පෙන්නන හින්දා ඒ කියන්නේ මධ්‍යස්ථව නිවුස් ගහනකොට ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. අනික කොයි අර ලොන්ඩරිද එහෙම තියෙන්නේ මොකද්ද මේ සිල්වා සමාගම සහ ජයවර්ධන සමාගමේ ඉන්න කට්ටියට නම් ඒව ලැබෙයි අනේ. මෙතන වැඩ කරන කට්ටියට මං දුසක් කියනවා නෙවෙයි අර කුණුරේදී හොදලා ලොන්ඩරි දෙකේ කට්ටියට නම් උඩ පැනපැන ওই ටික දෙයි. ඒ වුණා නම් අනික අයට දෙන එකක් නැහැ එහෙනම් ওই විදිහට. මම මටත් ඒ ආරංචිය ආව ඇත්තටම මේ ඒක හරි වැරදි මේ අපි මාධ්‍යවේදී නෝන කෙනෙක්ට දෙන්න එපැයි මේ මේ ඩෙන්ටිෆිකේෂන් එකක්. ඉතින් එහෙනම් ඔතරම පේනවා පැහැදිලිව මාධ්‍ය මර්ධනය. අනිත් එක අර දැන් කල්පනා කළා මට පාරේ මිනිස්සුන්ව ගහලා මරනවා. රහින්සක මිනිස්සෙක් ඇත්තටම ඒකටත් ඇත්තටම මේ ලීසින් ප්‍රශ්නෙට හරි විසඳුමක් තිබ්බනම් ওই ප්‍රශ්නේ මිනිස්සුන්ට වෙන්නේ නැහැ. ආ ඒ මිනිස්සුන් මැරෙන්න අනිත් එක මේ මේ දැන් හොඳටම දන්නවා මේ මිනිස්සෙක්ට ඔළුවට ගේට්ටුවෙන් ගහලා තියෙනවා. හරිද? ඔළුව කුඩු මූණ කුඩු වෙලා තමයි ඔළුව මේ පැත්තනේ මේ පැත්ත කුඩු වෙලා තමයි යා මේ ගා මේ මැරුනේ. මොකද්ද තියෙන හයිය බලන්න මහපාර මිනිස්සෙක්ට ගේට්ටුවකින් ගහලා පොල්ලකින් ගහලා මරන්න තරම් මේගොල්ලන්ට තියෙන හයිය මොකද්ද බලන්න. එතකොට මේ මේ නීතිගරුක රටක් ආ දැන් මේ මිනිස්සු දැන් මේ මේ පවුලට පවු වැඩේ ඒ පුද්ගලයා නැති වුණා. දැන් එයා පවුලට තමයි පාඩුව. ත්‍රිවිධ රට රියදුරන්ගේ ප්‍රශ්න විසඳිලත් නැහැ. ලීසින් ප්‍රශ්නේ ඔය කිව්වට දැන් එතුමා ජනාධිපතිතුමාවට පැහැදිලිව මම හිතන්නේ දැන් මේ මීටිමත් කියලා ඕඩර් එක දුන්නා. අපි බලන් ඉමු ඒකත් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. අනිත් එක තමයි අර මේ මේ රජීව් කියලා පුද්ගලෙක් නිදහස් චතුරස්‍රයේ සියදිවි සනාසා ගැනීමක් කියලා පුදුමාකාර විදිහට මම දැක්කා මේ සර්ව නියෝජනය කරන කට්ටිය නම් හරියට මමත් මේ Facebook එකේ දැම්ම මේක ඇත්තටම සියදිවි හානි කර ගැනීමක්ද කියලා මේ ඒත් ඒකට මට හරියට බැලලා තිබ්බා මම දැක්කා Facebook එකේ මේ අපි බොරු කියනවා කියලා. ඉතින් දැන් CCTV අක්‍රිය වෙලා මේ පුදුම වැඩන්නේ මේ මිනිස්සයා නිදහ කොර මේ 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 දැන් මේ ඔක්කොම රට වහලා තියෙන වෙලාවක ඒ කියන්නේ රටේ ඇඳිරි නීතිය තියෙන වෙලාවක ජැන්ගියර පහට ඇඳගෙන හරිද මේ මිනිස්සයා ගිහිල්ලා කටට වෙඩි තියා ගන්න. වෙඩි තියා ගත්තයින් පස්සේ බුලට් එකේ පොඩි අර තියෙන මේ මේ ඇමෝ එකේ කොපුව කොයි හරි තැනක තියෙනුනේ ඒකත් නෑ හරිද? එතකොට අන්න හරි ආ ඔව්නේ කටට වෙඩි තියා ගත්තේ. වෙඩිල මේ පැත්තෙන් ගිහලා කොපුව ගිලෙන්නේ නැති හරියට හරි. හොඳ පිළිතුරක්. ඊළඟට අනික් එක මොකද්ද? අනික් එක තමයි මේ පුද්ගලයා හෑන්ඩ් රිට් නෙවෙයි අතින් නෙවෙයි ටයිප් කරපු ලියුමක් ලියලා තියෙනවා මෙයා සීසී හානි කර ගන්නවා කියලා යටින් අස්සම් කරලා තියෙනවා. දැන් මේක අර ප්‍රශ්න භාජනය වෙන්නේ සීසී හානි කර ගන්න මිනිස්සෙක්. දැන් මේ ඊයේ පෙරේදා ඔබ දකින්න ඇති අර තරුණ නළුවෙක් සීසී හානි කරගත්ත බෙල්ල වැදගත්තා. ඒ මිනිස්සයා ඔය වගේ බෙල් තරම මෙව දාගෙන හොඳට ඇඳගෙන කරගෙන හිටියද මිනිස්සේ සීසී හානි කරගන්නේ මානසික ආතතියක් තියෙන වෙලාවට. හරිද? ඒතර මානසික ආතතියක් තියෙන වෙලාවට මේ ජැංගියට පහර ඇඳලා සපතු දාලා මේ නිදහස් චතුරස්‍රය වගේ දැනකට ගිහිල්ලා වෙඩි තියාගන්න හිතනවා නම් ඒක පුදුමාකාර කතන්දරයක්නේ. අනිත් එක මේ ආතතිය වැඩි හරියක් රටේ මේ මේගොල්ලෝ මේ මෙතුමා මේ මේ පිලේ කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ වුණාට මෙතුමා තමයි වැඩි හරියක් ඔය මේ 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 මම හිතන්නේ විඥාන ගනුදෙනු පිළිබඳ මිහින්නේ ආයක පිළිබඳ වැඩිපුරම ලියපු කෙනා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ වැඩ කරපු කෙනෙක්. ඒතර ඒක අනිත් එක අනික් සැක උපදි හොඳටම සැක උපදිවන ප්‍රශ්නේ තමයි එදා දවසේ විතරක් CCTV ඔෆ් වෙලා මොකද ඕක තාදුටින්ගේ කේස් එකේදී තුනා ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා මන් දන්නේ ඇයි මේ මාධ්‍ය වලින්වත් මේ පිළිබඳව කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා. මොකද සමහරට එතුමාට පවුලක කෙනෙක් හරි හිටියා නම් මේ පිළිබඳව ප්‍රශ්න කරයි මං හිතන්නේ එතුමා ගේ මේ මේ ඩිෆෙන්ඩ් කරන්න මේ ගැන කතා කරන්න කෙනෙක් කවුරු හරි නැතුව ඇතියෙත් අපිට නම් සැකයට භාජනය වෙලා තියෙනවා මේක. මොකද මම ගිය සැරේ ඇවිල්ලාත් කිව්වා මේ මොකද හිරගෙවල් වල එක්කෙනා දෙන්න දැන් සියදිවි හානි කර ගන්නවා කියලා තරුණයෝ මැරෙනවා. හරිද? අපිට ඒ මිනිස්සයා මිනිමරුමක් කරලා සිරගෙ ඇතුළට ගියාද දූෂණයක් කරලා සිරගෙ ඇතුළට ගියාද කුඩු විකුණන සිරගෙ ඇතුළට ගියාද ඒ ඒ වැරද්ද එහෙම ඒකට ඉන්නේ නීතිය තියෙන්නේ දඬුවම් කරන්න අධිකරණයේ තියෙන එක. හැබැයි එහෙම කියලා සිරකරුව අපි කියන හැම වෙලාවෙම සිරකරුවොත් මිනිස්සු ඒ මිනිස්සු හිරගෙ ඇතුළට ගිහිල්ලා කාගෙන් හරි ගුටි කාලා මැරෙනවා නම් ඒක වැරදීනේ. ඒක වැගේ සාධාරණීකරණය කරන්න බෑ අපිට. ඒ කියන්නේ මේ මනුස්සය කරපු වැරද්දට දඬුවම් දෙන්න තමයි අධිකරණය තියෙන්නේ. හැබැයි මේ මනුස්සයාට ජීවිතෙන් ඒක මරණ දඬුවමද ඒක අවුරුදු 20ක් හිරගෙටද ඒක අධිකරණයෙන් තීරණය කරනවා. හැබැයි මේ මනුස්සයා හිරගේ ඇතුළේ ඉන්නකොට මහල හිරගෙදී ඕක වුණා. බූස් හිරගෙදී ඕක වුණා. අනුරාධපුර හිරගෙදී ඔය හැම හිරගෙවල් වලදීම තරුණේ අනිවාර්යෙන් ඝාතනය වෙලා තියෙනවා. ඒක ඝාතනයක් කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ එක්ක බෙල්ල වැරදාගත්ත එක්ක සියදිවි හානි කරගත්ත කියලා. මම විශේෂයෙන්ම අර මහර තරුණයා ගැන කියන්නේ ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු යම්කිසි හොරකම් කර තමයි මචං
ඔහු අප්‍රේල් වල අත්අඩංගුවට ගන්න අප්‍රේල් 25ද කොහෙද මැයි මාසේ මුල් සතිය වෙනකොට ඔහු මැරෙනවා ඔහු සියදිවි හානි කර ගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ ඔහුගේ අම්මයි තාත්තයි පෝස්ට් මෝටම් එකේ තියෙනවා ඔළුව පැරිලා තියෙනවා මුළු ඇඟම නිල් වෙලා තියෙනවා කියන්නේ ගහලා හරිද ගහලා ඇඟ නිල් වෙලා තියෙනවා ඔළුව පිටිපස්සේ තුවාලයක් තියෙනවා මේ මේ තමයි වෛද්‍ය වාර්තාවේ කියන හේතුව ඉතින් තවමත් මේක පිළිබඳව කිසිම ආරංචියක් නැහැ ඉතින් ඒ හින්දා මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුව මැරිලා ඉපදෙන්නේ නැහැ 2014ට කලින් තිබ්බ මේ මර්ධනය මේ මාධ්‍ය වලට තිබ්බ මර්ධනය මිනිස්සුන්ට තිබ්බ මර්ධනය මේ හැමදේම ආයේ ඔන්න පටන් ගත්තා ඕක තමයි සිංහලෙන් හැම අවස්ථාවකම අපි කිව්වේ මේගොල්ලන් එන්න කලින් මේ මිනිස්සු මිනි මරලා පුරුදු කට්ටිය මිනිසුන්ට ගහලා පුරුදු කට්ටිය හොරකම් කරලා පුරුදු කට්ටිය ඒ නිසා මේ ජාත්‍යන්තරයේ සෞතු වෙච්ච කට්ටිය මේගොල්ලන්ව නැවත බලයට ගේන්න එපා කියලා. එහෙම කියලා තියෙද්දි දැන් ඔබ දන්නවා ජයිකා එකෙන් ජපාන් වල මේ 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 ජයිකා එකෙන් දෙන්න තිබ්බ මේ මේ මූල්‍යාධාරේ නේද? ඔය ෆන්ඩින් ඔක්කොම නවත්තලා මොකද මේගොල්ලන්ට අපේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා ලංකාවේ. ඉතින් ඒ හින්දා මේ මේ ඒකට එක ඒ කේබල් ප්‍රොජෙක්ට් එක ගෙනාවේ චම්පික ඇමතුමා දැන් මේගොල්ලන් මං හිතන්නේ චීන සමාගමකට මේක දෙන්න යන වෙනත් ප්‍රොජෙක්ට් එකකට. ඉතින් මේක හරියම කනගාටුදායක තත්ත්වයක්. ඔබ මතක තියාගන්න ඉස්සරහට චීන කියලා කියන අද තුන්වෙනි ලෝක යුද්ධයේ ඊළඟට එන්නේ චීනෙත් එක්ක තමයි අනිත් රටවල් ඔක්කොම. ඒක ඉතාමත් පැහැදිලි මේ ලෝකේ යන විදිය හැටියට. දැන් චීනෙත් එක්ක තියෙන සම්බන්ධකම් අනිත් රටවල් ටික ඈත් කරගන්නවා. මොකද චීනේ හැම රටකටම හිස රදයක් වෙලා තියෙන්නේ. හරිද? ඔබ කල් හොඳට බලන්න අනාගතයේ යම් කිසි විදියකින් මේ ලෝකෙ රටවල් අතර යුද්ධෙදී අපි රටක් විදියට පුදුමාකාර ප්‍රශ්නයකට මුහුණ දෙනවා මොකද මේ වෙලාවේ චීනේ එක්ක තියෙන සම්බන්ධකම් ටික ටික හැම එකම අඩු කරනවා මොකද චීනේ විස බීජයක් කියලා දැන් මුළු ලෝකෙම පිළිගෙන තියෙනවා එහෙම තියෙද්දි මෙච්චර අනික් රටවල් අපිට උදව් කරන්න බලාගෙන ඉඳිද්දි සහ උදව් ගන්න පුළුවන්කම තියෙද්දි මේගොල්ලෝ චීනෙම මේ අරගෙන දඟලනවා මොකද එතන ඉන්නේ පොඩ්ඩක් කීයක් හරි කායකාගේ සාක්කුවට දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවදා හරි දවසක බලන්න ලෝකේ යම් කිසි ප්‍රශ්නයක් වෙන කාලෙක ලංකාව පුදුමාකාර ප්‍රශ්නයකට මැදි වෙනවා. මේ චීනෙත් එක්ක තියෙන අනවශ්‍ය සම්බන්ධ අනවශ්‍ය කියන්නේ ඕනෝට වැඩිය සම්බන්ධ කාණික රටවල් ওই තරම් චීනෙන් පස්සේ දුවන්නේ ඇමරිකාව ඉස්සරහ වෙනකොට චීනෙට විරුද්ධව අවියෝසන වෙන කාලයක් එනවා. මොකද මේ චීනෙන් තමයි මේ මුළු ලෝකෙම දැන් මේ තමුන්ගේ කොල්ලි එහෙම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් හරි කනගාටුයි අපේ ලංකා මිනිසුන්ට ඔක කිව්වට දැන් නම් ඉතින් මේව කිව්වට මේ මොන මොන හරි දායි ඉතින් මේ තියෙන තරහට ඒ වුණාට අනාගතයේදී මේ පිළිබඳව ප්‍රශ්න ගැටළු වෙනකොට ඉතින් අපේ ළමයින් අපේ අනාගත පරම්පරාව තමයි මේවලට මුහුණ දෙන්නේ. ඉතින් මට මේ ටික තමයි කියා ගන්නම් තිබ්බේ මට විශේෂයෙන්ම මේ අද මාධ්‍ය සාකච්ඡා තියන්න ඕනලා තිබ්බේ අනේ කරුණා කරලා ගැබිනි මව්වරුන් දැන් වෙනකොට දැන් දෙන්නේගේ ළමයි නැති වෙලා තියෙනවා ඊට අමතරව තව 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. අනේ පුළුවන් නම් මේ ගැබිනි මව්වරුන් ටිකට හරි මේ සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද මේක අපි හරීම මේ පාප කර්මයක් රටක් විදියට කරගන්නේ අපේ මිනිස්සු ටිකව මොන ක්‍රමයකින් හරි මේ ක්‍රමවේදයක් හදන්න ගෙන්නන්නේ. මොකද මේක රජයට විතරයි කරන්න පුළුවන්. පාස්පෝර්ට් తాවකාලිකව හදන්න ඕනේ. හදලා තමයි උම ගෙන්න ගන්න ඕනේ. දැන් chance එක කුවේත් රාජ්‍යයෙන් දීපු වෙලාවේ අපි ඒකට ඒක chance එක අතර ගත්තේ නැහැ. ඒ නිසා දැන් මේ අඩුම ගානේ අපි මැදිහත් වෙලා හරි මේ වැඩේ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ස්පස්මන් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔබතුමිය කිව්වා ඊයේ ජනාධිපතිතුමා දැඩි ලෙස විවේචනය කරා මහබැංකුව සහ සේවකයෝ. එතකොට ඔබතුමියලාගේ පාලන කාලේ මහබැංකුව තුල ප්‍රශ්නගත කරුණු ගොඩක් වුණා. නමුත් කවදාකවත් එක නායකයෙක්වත් තවම මහබැංකුව විවේචනය කරේ නැහැ. ඇයි එහෙම කරේ නැත්තේ? රාජ්‍ය සේවකයෝ ඩිග්‍රි පාස් කරලා මේ ඉගෙනගෙන ඔය තැන් වලට එන්නේ ජනාධිපති නෙවෙයි කාගෙන්වත් බැනුම් අහන්න නෙවෙයි. රාජ්‍ය සේවකයන්ගේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා පෙන්වා දීම කළ යුතුයි තමයි. හැබැයි මේක මේ අර මේ මොකද්ද අර ඒ දවස්වල තංගල්ලි මැදමුරනේ එළියට බැලලා සරමුස්සක් කෑ ගැහුවා වගේ මේ ඉන්න රාජ්‍ය සේවකයන්ට ඔහොම දොස් කියලා කෑ ගහලා ඒ වැඩේ කරගන්න බෑ. මොකද මේක පළවෙනියට මේ වැඩේ අනාගත්තේ මේගොල්ලොමනේ. මේ මොන රටේද මෙච්චර මේ අමාරු ආර්ථිකයක් තියෙන වෙලාවේ සියලුම බදු ලිහිල් කරලා කොහෙද ආර්ථිකයක් දුවන්න පුළුවන්? මුල ඉඳන්ම ආණ්ඩුව ගත දවස දැන් මාස 8ක් විතර වෙනවා. මේ මාස 8ටම මොවුන්ගේ මූල්‍ය කලමනාකරණයක් නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මුණ දෙන්න උනේ. ඔන්න බදු සහනයක් දෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න තිබ්බ කොරෝනා කාලේ වගේ බදු සහනයක් දෙන්න තිබ්බ ඇත්තට මිනිසුන්ට අමාරු නිසා.
මුල ඉඳන් මේ 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 අනාගත නිසා මේ ප්‍රශ්නේ ඒ නිසා තමයි මේ මේ ප්‍රශ්නේ සිද්ධ වුනේ. ඉතින් ඒකට මහා බැංකුවේ මම කියන්නේ මහා බැංකුවේ අඩුපාඩු තියෙන මිනිස්සුත් ඇති. වැඩ ඔය කිව්වා වගේ නිදාගෙන ඉන්නවා වගේ මිනිස්සුත් ඇති. මොකද අපිටත් අනන්ත හම්බෙලා තිනවා. අපි මෙතන මේ මම ගිනුම්කාරක සභාවේ ඉන්නකොට අපි ගිනුම්කාරක සභාවේ ප්‍රශ්න අහනකොට සමහරක් වෙන නිදි කිරනවා. කට්ටිය. එහෙම කට්ටියත් ඉන්නවා. හැබැයි එහෙම කියලා තමුන්ට ආර්ථිකය කළමනාකර ගැනීමට නොහැකියාව ඒ මිනිස්සුගේ පිටින් අල්ල වැඩ හරියන්නේ නැහැ. මොකද ජනාධිපති ක්‍රම ගන්න කලින් අර තිබ්බ ප්‍රෙස් එකේදී රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා මුදල් හොයාගන්න කොහොමද කියලා අහුවම මෙතුමා බැලුවේ අයියාද අයියා කිව්වා හරි හරි අපි ඒක හොයාගෙන පෙන්නන්නම් කියලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නිසා මේක කරන්න ගත්තා. ඉතින් මේ 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 නිසා මේ 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 වෙලාවේ ওই විදිහට හැසිරුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. අනිත් එක කොහොම හැසිරුණයි කියලා ප්‍රශ්න විසඳුණා කියලා පෙන්නෙත් නැහැ. මොකද ওই විදිහටම එක එක තැන් වලට කඩා පැන්නනේ. ඒ තැන් වල නම් දැන් හරියටම වැඩේ වෙලා තියෙන්නේ බෑ. හොඳ උදාහරණේ RMB එකයි හාල් මාෆියාවයි. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ නැහැ මේ ඒක මිනිසුන්ට කෑ ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ වගේම ඊයේ ඇමරිකන් තානාපති දිනිය විශේෂ ප්‍රකාශයක් කළා. අගෝස්තු 5 වෙනිදා පස්සේ MCC ගියසුම නැවත අස්සම් කරන්න යෝජනා කරනවා කියලා. එහෙනම් දැන් විමලි රංජ් මැතිතුමාට ආණ්ඩුවෙන් අයින් වෙන්න වෙයි. යා කිව්වනේ අයින් වෙනවා කියලා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ එතකොට දැන් රජය කියන්නේ MCC ගියසුමට ඇතුළත් අන්තර්ගත කරුණු සියල්ලම ඔබතුමියලාගේ පාලන කාලේ සකස් කරලා ඇමරිකාවට යවලා තියෙනවා. ඒ ගියසුම තමයි අස්සම් කරන්න සූදානම් කරන්න කියලා. संबंध बोर कथांदर की चंद मम मटाहन शपद की मुकद विरुद्धव कथा सिद्ध සුද්ධ කරන්න මම එදා ඔබට මතක ඇති ඔබ මතක ඔය ප්‍රශ්න මගෙන් ඇහුවේ අහනකොට මං කිව්වා මේ පාර්ලිමේන්තු මැතිවරණ ඉවර වෙලා අනිවාර්යයෙන් මේක ලස්සන් කරනවා කියලා ලස්සන් කරන වෙනවා නොකර බෑ ඉතින් අපි වන්ට සුබ පතනවා ඡන්ද දීපු කට්ටියට ඒ වගේම අද දීපු ඔබතුමගේ නඩුවට මොකද ඇත්තටම මම අද නඩුව తీරවයි කියලා ලෝයර්ස්ලා මට දැනුම් දුන්නේ නැහැ නඩුව තිබ්බේ මැයි මාසේ කොරෝනා කාලේ කියන්නේ රට වහලා තිබ්බ කාලේ තමයි නඩුව තිබ්බේ ඒතර උසාවි වහලා තිබ්බින මට යන්න බැරි වුණා ඊට පස්සේ ගොඩ නඩුව නැවතත් අද කැඳවලා ඒක සඳහා මම නෝටිස් එකක් ලෝයර්ස්ලා දුන්නේ ඊට පස්සේ ලෝයර්ස්ලා ගිහිල්ලත් නැහැ මමත් ගියේ නැහැ අන්තිමට සිතාසි එන ආය නැවත නඩුවට එන්න කියලා ජූලි 10 වෙනිදා නම්ක දිනේ දීලා තිනවා ඉතින් මම ජූලි 10 වෙනිදා අනික කයක් පොඩ්ඩක් කතා කරමු හොඳයි නේ प्रकाश करवाना विदेश श्रमिक ලංකාවේ දැනට මිලියන 1.8ක් පමණ විදේශගත ශ්‍රමිකයනිනවා. ඒකෙන් 49ක් පමණ වෙන්නේ කාන්තාවන්. ඉතින් අපි මේ කාන්තාවන් හැටියට කාන්තා මන්ත්‍රීවරියන්
මන්ත්‍රීවරණ හැටියට මේ කාන්තාවන්ගේ දුක මේ කාන්තාවන් අපි වෙනුවෙන් විදේශගතලා සිටින කාන්තාවන් වෙනුවෙන් ඇයි මේ රජය මේ වගේ මේ මේ මේවැනි ප්‍රතිපත්තියක් දරන්නේ කියන එක අපිට ඇත්තටම සෝචනීය කරුණක්. මොකද මේ කාන්තාවන් මොකද ඔවුන්ගේ මුදල් උපය ගන්න පමණක් නැත්නම් ඔවුන්ව නැවත තමුන්ගේ මව් රටට මේ කොරෝනා අභියෝගය වෙලා මේ කොරෝනා වලින් ඔවුන් දැඩි ලෙස පීඩා විඳින අවස්ථාවකදී ඔවුන්ව ලංකාවට නැවත ගෙන්වා ගැනීම රජයේ පරමාර්ථයක් නොවේද කියලා අහන්න අපි කැමතියි. ඔවුන්ගේ මුදල් උපය ගැනීමෙන් විතරයිද රජයට අවශ්‍යතාවය තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපි දැක්කා ඇත්තටම මේ මේ කාන්තාවන් ගැබිනි කාන්තාවන් ඔවුන්ට ඔවුන්ගේ රැකියාවන් අහිමි වෙලා තියෙනවා, ඔවුන්ගේ වැටුප් කප්පාදු වෙලා තියෙනවා. ඉතින් එතකොට ලංකාවට ලැබෙන ඔවුන් හරහා ලැබෙන විදේශ විනිමය යම් තාක් දුරකට අඩු වෙලා තියෙනවා. ඉතින් ඔවුන් මේ මැද පෙරදිග අසරණ වෙලා ඔවුන් රජයෙන් ඉල්ලීමක් කරන්නේ අනේ අපිව ලංකාවට ගෙනල්ලා දෙන්න, ගෙනල්ලා නිරෝධායනය කරන්න, අපේ ආදායම අපේ වීදම අපි බලා ගන්නම් කියලා. ඒකවල රජයෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඕක රජයට කරලා දෙන්න බැරි නම් මොකද මේ රජයේ තියෙන අවශ්‍යතාවය කියලා බබ මේ ඡන්දේ දීපු ජනතාවගෙන් අහන්න කැමතියි. මේ 69 ලක්ෂයක් මේ රජයට ඡන්දේ දුන්නේ කාන්තාවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නද, අපේ රටේ ජනතාව විදේශගතවලා සිටින මේ වගේ ජනතාව මේ වගේ අසරණ කරන්නද කියලා මම අහන්න කැමතියි. එතකොට මේ කාන්තාවන් මේ රජයට ඇවිල්ලා ඡන්දේ දුන්න මේ 69 ලක්ෂයේ කොටසක්. ඉතින් ඒ ඡන්දේ දීපු අයට මෙහෙමද සලකන්නේ කියලා. ඉතින් අර කියනෝනේ පහපහ වෙනකොට හැමෝගෙම කොහොකෝ එළිය වෙනවා කියලා. ඉතින් මේක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී මම තව කියන්න කැමති මේ 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 කාන්තාවන් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන් එහෙ ඉන්න කාන්තාවන් මෙහෙ ගෙනල්ලා PCR එක්ක PCR පරීක්ෂණ වලට ලක් කරලා නැවත ලංකාවට ගේන්න කියලා. ඉතින් මේ මේ සම්බන්ධයෙන් ඇයි රජය මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියලා අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. එපමණක් නෙමෙයි මේ රජය එතකොට මේ විදේශ විනිමය දැන් ලංකාවේ මේ විදේශ විනිමය අඩුවීම සම්බන්ධයෙන් මොකද ඔවුන්ගේ අපි කියන ස්ට්‍රැටජි එක මොකද කියලා. මේ දැන් අපි දන්නවා ලංකාවේ දරදේශීය සිට අටක් වමන මේ විදේශ විනිමයගේ දායකත්වය දිනවා. ඉතින් අපිට ඒ ඉන්කම් සෝසස් ලැබෙන්නේ නැත්තම් මොකද රජයට තියෙන ප්‍රතිපත්තිය? ඉතින් අපිට මේ අවස්ථාවේ පෙනී යනවා රජය ජනතාවට පොරොන්දු දීලා බලයට ඇවිල්ලා ඒ සියලු පොරොන්දු විශ්වාස භංගත්වයට පත් වෙලා කියලා. අද ලංකාවේ මේ රජයට මිනිසුන්ට ආර්ථික ආරක්ෂාව සැලසන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දකිනවා අමුවමුවේ මිනිස්සුන්ව පාර හරහා ඝාතනය කරන සුනිල් ජයවර්ධන වගේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සත්‍ය වෙනුවෙන් කතා කරන පුද්ගලයන්ව ඇවිල්ලා අමුවමුවේ පාර ඝාතනය කරලා දානවා. ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් කියන රජීව ජයවර්ධන වගේ පුද්ගලයන්ව මරලා දාලා යනවා. මොකද්ද මේ රට? මේ මේ මේකද මොවුන් සරසන ජාතික ආරක්ෂාව? මේකද ඔබමා පැතපු ලංකාව? මේකද අපි මොකද්ද මේ ලංකාවට ඉස්සරහට වෙන තත්ත්වය? ඉතින් අපි මේවර ඡන්දෙදි තා පැහැදිලි තීරණයක් ගන්න ඕනේ. මේ බොරු පොරොන්දු හරහා බොරු පොරොන්දුවට ආයුෂ නැහැ. අර බොරුවට ආයුෂ නැහැ. බොරුවෙන් පත්වචාණ්ඩු බොරුවෙම විනාශලා යනවා. ඉතින් දැන් මේක එලි වැඩි මේ රජය පත් වෙලා මාස 8ක්වත් ගිහිල්ලා නැහැ. මේ මාස 8කට මෙහෙමනම් අවුරුදු 5ක් මේගොල්ලන්ට බලය තිබ්බොත් මොකද මේ රටට වෙන්නේ? ඉතින් මේ මේ රටවල් පාලනය කරන්න නිකන් මේ උදේ නැගිටලා ප්‍රතිපත්ති සම්පාදනය කරලා නිකන් හිතන විදිහට රාජ්‍ය සේවකයන්ට බැනලා වැදිලා රටවල් පාලනය කරන්න බෑ. රටවල් පාලනය කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රතිපත්ති රාජ්‍ය පාලන තන්ත්‍රය සකස් වෙන්න ඕනේ, ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක ස්ට්‍රොන්ග් වෙන්න ඕනේ. රාජ්‍ය සේවකයන් අපි දැක්ක සෙන්ට්‍රල් බැංක් එකේ ඔෆිෂල්ස් අර කොහොමද මේ ජනාධිපතිතුමා කතා කරන්නේ කියලා. රාජ්‍ය සේවකයන් ඒගොල්ල පරිපාලන තන්ත්‍රයේ උසස් රාජ්‍ය සේවකයන්. ඒ රාජ්‍ය සේවකයන් ගරුත්වයක් තියෙනවා. ඉතින් අපි අපේ අරගෙන ජනාධිපතිතුමාගේ ෆ්‍රස්ට්‍රේෂන් එක මේගොල්ලන්ගෙන් එළියට එරියද කියලා. ඉතින් නැත්තම් ඒ හැවලෝ හරහා වෙන තුන්වෙනි පාර්ශ්වයකට වෙන යම්කිසි මෙසේජ් එකක් දෙන්නද මේ ජනාධිපතිතුමා උත්සාහදරුවේ කියනකට අපිට ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම රටවල් පාලනය කරන්න බෑ. අනිත් එක තව තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ජෙනරල් සෙක්‍රටරිස් ද මේ අමාත්‍යවංශවල ලේකම්වරු ඔක්කොම මිලිටරි හමුදාවේ පුද්ගලයන් පත් කරන්නේ. ඉතින් මිලිටරයිසේෂන් ද මේ රටට වෙන්නේ. රාජ පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ට්‍රක්චර් එක එන්නම දිනෙන් දින පල්ලෙහාට පත් වෙනවා. මේ තනතුරු වලට හිටපු මේජර් ජෙනරල් වරු පත් කරනවා. ඉතින් එතකොට ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් එකක් පරිපාලන සේවයේ අවුරුදු ගාණක් උපාධි පාස් කරලා ඒ රැකියා කරලා ඒ එක්ස්පීරියන්ස් ලබාගත් ඒ විභාග පාස් කරන පරිපාලන සේවකේ නිලධාරීන්ට මොකද වෙන්නේ? ඉතින් මෙන්න මේකයි රටක් යනවා නම් රටේ හරි ක්‍රමවේදයක් තියෙනවනේ, සිස්ටම් එක තියෙනවනේ, සිස්ටම් එක හදන්න ඕනේ. නැතුව නායකයෙක්ව ගෙනල්ලා එතනට දැම්මා කියලා ඒ නායකයාගේ මැජික් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේක තමයි ඇත්තටම ලංකාවට ඉතා සෝචනීය තත්ත්වයක් අපි මේ පත්තරලා දෙන්න. ඉතින් ජනතාවට මම කියන කැමති තේරුම් ගන්න මේ එන මැතිවරණයේදී හරියට තීන්දුව తీරන ගන්න. නිකම් මේ ජාතිවාදය ආගම්වාදය මත පදනම් වෙලා මේ රට විකුණනවා කියන මේ බොරු ප්‍රතිපත්ති මේ මීඩියා චැනල් වල හරහා දෙන මේ බොරු ප්‍රතිපත්ති වලට රැවටෙන්න එපා.
හරි පැහැදිලි දැක්මක් තියෙන කවුද? ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න කවුද? ජනතාව වෙනුවෙන් කතා කරන්න කවුද? ජනතාවගේ දුක තේරෙන්න කාටද? ඒ වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන කාටද? ඒ පවරක් නෙවෙයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඔබට මට නිදාසේ ජීවත් වීමට හැකි රටක් නීතියෙන්න ඕනේ. අපිට මේ තුවක්කුව ඔළුවට තියලා අපිට කතා කරන්න බැරි මාධ්‍ය නිදහස රැඳි කරලා අපිට අපේ අයිතිවාසික මුදුර ගන්න රටකට අපිට ඔබට මට ජීවත් වෙන්න බැහැ. ඉතින් අන්න ඒවා තේරුම් ගන්න මිනිසුන්ට මේ බලෙන් රටවල් පාලනය කරන්න බැහැ. ක්‍රමවේදයක් තියෙන ඕනේ. ක්‍රමවේදය සකස් කරන බුද්ධියක් තියෙන ඕනේ. අන්නේ බුද්ධියක් තියෙන ක්‍රමවේදයක් තියෙන පැහැදිලි නායකයෝ කට්ටියක් තෝරගන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. ස්තුතියි. जनता
මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇත්තරම මේ 155ක ඡන්දයක් දීපු ජනතාවට යම්කිසි දෙයක් ඉෂ්ට විය යුතුයි. ඒක හින්දා අපි සජිත් මහත්තයාව මේකේ නායකත්වයට පත් කරලා ඒ සියලු දේම නීත්‍යානුකූලව කරා. මහනේගම්තුමාව පත් කරා රංජිත් මතු මණ්ඩලව. මම ඒකෙන් මේ බැහැලා ඒකේ උපලේකම් හැටියට පත් වුණා. ආචාර්ය සේන විසිල්වා ඒකේ උප සභාපති හැටියට පත් වෙලා ඉන්නවා. මේ පක්ෂයේ අපි නීත්‍යානුකූල මේ සම්මානේ බවට පත් කරලා මේක බාර දුන්නා අපි සජිත් මහත්තයා. එතකොට දැන් මේ දිගටම යනවා. මේ කතාව යනවා. නමුත් රාජි මහත්තයා මේ අර කිව්වා වගේ කකුලෙන් නැදින එක දැන් හොඳටම පැහැදිලි වුණා මේ පාර එක්සත් ජාතික පාක්ෂිකයන්ට. එතුමා මේකේ කකුලෙන් අදින බවට ගිය පාර ජනාධිපති කරදී කකුලෙන් නැද්දි කවුද කියලා හොඳටම මෙතනදී පැහැදිලි වුණා. මොකද හේතුව මේ පාර එතුමා කවුදෝ කෙනෙක්ව දැම්මලා මේ නඩුවකුත් දැම්මා. අපිට විරුද්ධව ශේෂ්ඨාධිකරණය මේක නීතියනුකූල නැති පක්ෂයක් මේකේ මේ මේ විවස්ථා අනුකූලව කරලා නැහැ ඒවා කියලා. නමුත් ශේෂ්ඨාධිකරණය කියන්නේ උනේ ඇත්තටම හොඳම තීන්දුවක් දුන්නා. අපිට විශිෂ්ට ජයග්‍රහණයක් අපි ගත්තා. අහන්නෙම නැතුව මේක නිෂ්ප්‍රභා කරලා දැම්මා. මේ මේ නඩු. එතකොට එතනට අපි මේක දැන් ගෙනත් තිනවා. දැන් මේක අපි ඉදිරියට යනවා සමික ජනබල වේගයේ හැටියට. මෙතනදි මම කියන්න කැමති කාන්තාව මේ රටේ 152ක කාන්තාව. මේ රටේ සෑම දාම නායකයෝ පත් කරන්නේ කාන්තාව. මේ රටේ වැඩිම ඡන්ද දෙන්නේ කාන්තාව. එතකොට ගිය පාර මේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩිම ඡන්ද දුන්නේ කාන්තාව. මේ රටේ එතුමා පත් කරේ ජනාධිපති හැටියට. නමුත් අපි දැක්කා පහුගිය කාලේ කාන්තාවන්ගේ සැලකිල්ල කාන්තාවන්ට සැලකෙන විදිය. අද අපි මෙතෙන්ද ඇවිල්ලා ඉන්නේ අතරම කාන්තාව ගැන කතා කරන්න මේ රටේ. එතකොට මේ 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 සැලකිල්ල අපිට පේනවා. දැන් මේ 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 ආණ්ඩුවෙන් මේ කාන්තාවන් සැලකෙන හැටි වැඩි වුණේ නැහැ. මේ මේ ළඟදී රශ්මි දිව්‍යාංජලි කියලා අර පෙරටුගාමි පක්ෂයේ ඒගොල්ලන් සාමකාමී අතරම උද්ඝෝෂණයක් ඒ පැවැත්තුවේ. නමුත් එතෙන්ට පොලිසියෙන් කරා වැදිලා ඒක මහා ලොකු විශාල මේ 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 රණ්ඩුවක් මහා විශාල යුද්ධයක් බවට පත් කළා මේ ආණ්ඩුවේ. එතකොට ඒ ඒ තරුණ ඒ ගැහැණු ළමයව අපි දැක්කා සතෙක් වගේ කකුල් දෙකෙන් අල්ලලා අර අරකට විසික් කරපු විදිය. ඒ කියන්නේ කාන්තා පාකය කිසිම කාන්තා පොලිස් නිලධාරිනියක් එතන හිටියේ නැහැ ඒ උද්ඝෝෂණයට. එතකොට ඒකට හේතුව ඇයි එහෙම කාන්තාවන් ඉන්න තැනක උද්ඝෝෂණයක හරි මොකක හරි කාන්තා නිලධාරියෝ පත් කරලා නැත්තේ? මේ පිරිමි නිලධාරි පොලිස් නිලධාරි මෙයා වල්ලලා විසික් කරලා දාපු හැටි අපි දැක්කා ඒ පහුගිය කාලේ. ඒක ගැන කිසිම කතාවක් නැහැ. ඒ ළමයා හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ළමයා ඊට පස්සේ ඇපොලට ගෙනිහිල්ලා ඒ පොලිසිය තියාගෙන ඒ ළමයාට වෙච්ච ඒ සියලු දේම අය කියලා තිබුණා මාධ්‍යත් එක්ක. ඒ වගේ කාන්තාවන්ට සලකන්නද අපි ජනාධිපතිතුමා මේ රටේ වැඩි හරියක් අර 69 ලක්ෂයෙන් කාන්තාව පත් කරේ? ඒ විදිහට කාන්තාවන්ට සලකන්නද? මේක ඔබතුමා ඇත්තරම මේ වගකීම බාර ගන්න ඕනේ. මේ රටේ මේ කාන්තාවන්ට මේ සිදුවෙන දේවල් මේ හිරිහැර ඔබතුමා බාර ගන්න ඕනේ. එතකොට අපි අද මෙතනදී කතා කරා. මම හිතන්නේ මගේ මේ මේ ඉරිකා මතුතුමියා ඉනි මතුතුමියා කතා කරා මේ අපේ රටේ මේ පිටරටවල් වල ගිහිල්ලා රැකියාවල් වලට ඉන්න මේ කාන්තාව. ඇත්තටම මේ කාන්තාව පුදුමාකාර විදියට අසරණ වෙලා ඉන්නවා මේ රටවල් වල. මේ කාන්තාවන්ගෙන් තමයි මේ රට ගොඩක්ම මේ 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 ඒ විදේශ විනිමය උපයලා ඒ කාන්තාව විඳින දුක මම නම් මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා. ඒක මං ගිහිල්ලා මං දැකලා තියෙනවා ඒ කාන්තාව විඳින දුක. පැය 3-4ක්වත් නිින්දක් නැතුව ඒ කාන්තාව දුක් විඳිනවා. තමන්ගේ දරු පවුල් රැකගන්න මේ රටේ මේ රටට මේ විදේශ විනිමය එවන්න මේ රටේ මේ දේවල් කරගෙන යන්න මේ රටේ සංවර්ධනය වෙනුවෙන් එහෙ හරියටම දුක් විඳිනවා ඒ කාන්තාව. තමන්ගේ ස්වාමි පුරුෂයෝ දරුවෝ උන්චි දරුවෝ දාලා ගිහින් අම්මලා තාත්තලා දාලා ගිහිල්ලා පුදුම දුකක් විඳිනවා. දැන් මේ පහුගිය කාලේ මේ ආපු COVID-19 මේ මේ වසංගතෙත් එක්ක පුදුමාකාර විදියට අසරණ වෙලා ඉන්නවා අපේ කාන්තාවෝ මේ රටවල් වල. මොකද ඒ කාන්තාවන්ට රැකියාවක් නැහැ. සමහරක් අය ගැමිණි මව්වරු. ඒගොල්ලන් සමහරක් අය දැන් මේ කීප දෙනෙක් මේ ජීවිත නැති වෙලා තියෙනවා මේ වෛරසෙන්. එතකොට කවුද මේගොල්ලන්ට පිටිද වෙන්නේ? මේ රජය මේ වගකීම බාර ගන්න ඕනේ. මේ රජය මේ වගකීම බාර අරගෙන මේ රටට මේ විදේශ විනිමය එවන මේ කාන්තාව ගැන හොයලා බලන්න ඕනේ මීට වැඩිය. මම හිතන්නේ පහුගිය කාලේ මම මේ රංජන්
රාමනායක මැතිතුමාත් මේක ගැන ගොඩක් මේ කතා කරා මේ රට එවන මේ කාන්තාව ගැන. නමුත් අද මේ රටවල වල ගොඩක් ඉන්නවා කාන්තාව වීසා නැතුව ඉන්නවා ගොඩක් අය. ඉන්න හිටින්න තැන් නැතුව ඉන්නවා ඒගොල්ලෝ. එතකොට කවුද මේ මේකට වගකීම බාරගන්නේ මේගොල්ලන්? ඒගොල්ලන්ගේ සල්ලි විතරද මේ රටට ඕනේ? මේ රජයට ඕනේ ඒගොල්ලන්ගේ සල්ලි විතරද? ඇත්තටම විපක්ෂයක් හැටියට අපිත් මේකට වග කියන්න ඕනේ. මේ රටේ කාන්තාව ගැන. අපිත් මේකට වැඩි බලන්න තිබුණා. අපිට අපිට වැඩි බලන්න පුළුවන් කියලා මට හිතෙනවා. නමුත් රජයක් හැටියට අද රජයක් පත් කරලා තියෙන මේ රටේ 151 කාන්තාව ඡන්දය දීලා ජනාධිපති කෙනෙක් දාලා තියෙන මේ රටේ අද ගොඩා මේ රාජපක්ෂ මැතිතුමාව පත් කරගත්තේ ලොකු බලාපොරොත්තු ඇතුව. නමුත් අපිට අද පේනවා ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ රටේ. එහෙමනම් මේ රට ඉන්න කාන්තාව ගැන අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා ඔබතුමා මේ වගකීම බාර අරගෙන මේ කාන්තාවන්ට යම්කිසි සේවයක් ඔබතුමාගෙන් වෙන්න ඕනේ සේවය ඒගොල්ලන්ට පිටිට වෙන්න ඕන විදිය දැන් ඔබතුමාට තේරෙනවා ඇති ඒ හින්දා ඔබතුමා මේ කාන්තාවන්ට මේ පිටිය ලබා දෙන්න මේ කාන්තාව අසරණ වෙලා ඉන්න මේ කාන්තාව කොටස අඩුම ගානේ ලංකාවට ගෙනල්ලා නිරෝධායන මධ්‍යස්ථානයකට දාලා ඒගොල්ලන්ව නිරෝධායනය කරලා මේ රටට ඇතුල් වෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඒගොල්ලන්ව ගෙන්න ගන්න නැවත මොකද ඒගොල්ලන් මානසිකව වැටිලා කායිකව වැටිලා සෞඛ්‍ය අතින් වැටිලා හැම පැත්තෙන්ම වැටිලා මේ මිනිස්සු අපි දැක්ක පහුගිය කාලේ පාරවල් වල නිදා ගන්න වෙන මිනිස්සුන්ට කාමර කුලි ගෙවා ගන්න බැරි සමහර වැඩට ගිය මිනිස්සු ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඔබතුමාට ඡන්දය දුන්න අපිට මතකයි අර එයාපෝට් වලින් බෑග් ගැදගෙන ඇවිල්ලා ඔබතුමාට ඡන්දය දෙන්න එනවා කී කිය මේ මේ ගොඩාක් අය ආව මේ රටට රට විරෝගී කිය. එතකොට ඒගොල්ලන්ම පිළි අරගෙන හොඳට මේ ඡන්ද පාවිච්චි කරලා දැන් ගියා. ඒ මිනිස්සු දැන් ආපහු ඒ රටවලට ගියාට පස්සේ දැන් ඒගොල්ලන් අමතක වෙලා. මේ කාන්තාව විශේෂයෙන්ම. මොකද ගොඩාක් තැන්වල මේ රටවල වල හැම ලෝකේ හැම තැනම අසර වෙන කාන්තාව. ඒක ඉන්න මේ කාන්තාව වෙනුවෙන් ඇත්තරම හඬක් නගන්න ඕන. මම කියන්නේ මේක පක්ෂපාත දේශපාලනකින් තොරව කාන්තාවක් වෙනුවෙන් හඬ නගන්න ඕන. ඒකයි මේ හින්දා මම කියන්නේ මේ රජයේ වගකීමක් තියෙනවා මේකට ඔබතුමාව පත් කරේ ජනාධිපතිතුමනි කරුණා කරලා මේකට ඔබතුමාගෙන් යම් කිසි දෙයක් විය යුතුමයි අද මේ රට පත් වෙලා තියෙන තැන මං හිතන්නේ මෙතුමියලා දෙන්නම මේක විස්තර කරලා කිව්වා මෙතන සීගේ දිවි හානි කර ගැනීම මේ ඒ වගේ දේවල් ඉතින් ඒක හින්දා මම එතනට මම යන්නේ නැහැ මොකද මෙතුමියලා ඒක පැහැදිලි කරලා දුන්න හින්දා නමුත් ඒ සියලුම දේවල් අද විහිළු සාගතව පත් වෙලා තියෙනවා ජාතික ආරක්ෂාවක් මේ රටේ තියෙනවද ගොඩක් අය මම දකිනවා මේ මුහුණු පොතේ දානවා අපිට මිලිටරි කරන්නේ හොඳයි මිලිටරි කරන්නේ නමුත් මම ඒගොල්ලන්ට කියන්න කැමති පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්න මිලිටරි කරන්නේ කරන රටවල් වල තත්ත්වය මේ කතා කරන කතා කරලි කතා කරන්න හම්බෙන්නේ නැහැ කිසි කෙනෙකුට ඒක තමයි මිලිටරි කරන්නේ ඒකෙන් තමයි ටිකක් ඔයලා බලන්න එහෙම ඒකට කැමති කියලා කියන අය ඒ රටවල් ගැන පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්න ඒකින්ද මම කියන්නේ මේ රජයේ මේ වගකීම බාර අරගෙන කරුණා කරලා මේ කාන්තාවන්ට පිහිට වෙන්න මේ අසරණ මිනිසුන්ට පිහිට වෙන්න මේ රටවල වල ගිහිල්ලා ඉන්න මොකද ඒගොල්ලන්ගෙන් අපි මේ රටේ සෑහෙන සංවර්ධනයක් අපිට දැන් සෑහෙන මුදලක් ඒගොල්ලෝ දුක් විඳලා 10-15 දෙනෙකුක වැඩ කරන්න ඕන එක කාන්තාවක් ওই රටවල වල පැය 3-4ක්වත් නිින්ද නැතුව සමහර කාන්තාව මහන්සියට ඒගොල්ලන්ගේ බාත්รูම් වල වැටිලා නිදිනවා ඒ බාත්รูම් එක ඇතුළෙම නිදි. ඒ කියන්නේ ඒ තරම් මහන්සි ඒගොල්ලන්ට. ඒ තරමට මේ ඒ ඒ ඒක හරිම සෝචනීය තත්ත්වයක්. දුකයි ඒගොල්ලෝ ගැන හිතනකොට හරිම දුකයි. අපි ජීවත් වෙන්නේ මේ රටේ පුරවැසියන් හැටියට කාන්තාව හැටියට මේ අහිංසක කාන්තාව මේ දුක් විඳලා එවන සල්ලි වලින් මේ මිනිස්සු දුක් විඳලා එවන සල්ලි වලින්. ඒ හින්දා ඒක අපිට හිතට මහා වදයක් ඇත්තට. කාන්තාව හැටියට ඒ හිඳ කරුණාකර ජනාධිපතිතුමෝ මේක ඔබේ වගකීමක්. ඔබ මේ වගකීම බාර අරගෙන ඔබ රටේ ජනාධිපතිතුමා හැටියට මේ රටේ ඉන්න කාන්තාවට ඒ ආරක්ෂාව ලබා දෙන්න එක එක විදිහට පොලිසියට ඕන විදිහට පොලිස් නිලධාරීන්ට කාන්තාව උස්සල වීසි කරන්න එහෙට මෙහෙට ඔබතුමාගේ මේ රජය යටතේ ඉඳ තියන්න එපා කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකර ඒ හිඳ ඔබතුමා මේක මේ රටේ ඉන්න කාන්තාවොත් මේ පිට රටේ ඉන්න කාන්තාවන්ට ඔබතුමාගේ මේ ආරක්ෂාව සපයලා දෙන්න මොකද ඔබතුමා මෙතනපත් කරේ කාන්තාව. Very happy.